අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල පාර්ලිමේන්තුවේ යලිත් ගුටි කෙලියක් නූලෙන් බේරෙයි චමල් සහ සරත් පොන්සේකා අතර උණුසුම් වාග් ගැටුමක් නොසන්සුන් වූ පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබයි රන්ජන් ගේ අසුන අජිත්ට ගැසට් පත්‍රේ නිකුත් කිරීමට નિયમિતයි අන්තවාදී දේශන පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට සහරන් ගේ අනුගාමිකින් බවටත් තහවුරු වෙයි තවත් කොවිඩ් මරණ 38 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් යලි ලක්ෂයක්ම වයි රුධිරයේ කැටි ගැසීම සහ කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්න තාතර සම්බන්ධයක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි දැන් දේශීය පුවත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයා ලවතුන් තීරණයට එරෙහිව අදත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණා මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා Government benches have in getting rid of Ranjan Ramanayake from this parliament. There is a conspiracy. There is a conspiracy within this august house and assembly, with the participation of yourself. Unfortunately, Honourable Speaker, why are you so in a mighty hurry when Honourable Ranjan Ramanayake has a right of appeal? Remember, the Court of Appeal case was based on his MPship, him being a member. He got a contrary decision, I agree. But now he has the opportunity of challenging it. You have allowed a convicted murderer to attend parliament. Of course, we all agree that he has a right to appeal. You have recognized his right to appeal, but you can't recognize Honorable Ranjan Ramanayake's right to appeal. Why are you treating two people in two different ways? You have to follow a uniform path. I think I answered you your argument just now. So pointers are wasting time on this. මේ කහපු මේ කතා බහ අහන් හිටියම මට නැවතත් මතක් වෙනවා ඉතිහාසයේ තවුන්නාන්සලගේම රජය 2010 2015 කොච්චර වැරදි විදියට තිරිසන් විදියට මට සලකලා තියනවද කියලා. ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කැලෑ උසාවියකින් යුදහමුදාවේ දඬුවමක් දුන්නා. මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන. ඒ දඬුවම දුන්නම අපි උසාවි තුලකට ඇපීල් කරා. ඇපීල් තුනව තියෙද්දිත් මට දඬුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. මම අනුමත කරනවා. කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. ඔව්. මයික් එක දෙන්න. මයික් එක ගන්න මයික්. එතකොට එන්න අවසර දුන්නේ මමයි. සමුන්නාංශයේ තීන්දුව ස්කින් මේගේ මේ පොත්වල තිබෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තවුනාතර දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්න මොකද ඇයිසේ? යා බොරුවට තමසේ හයිය පෙන්නන්නේ. බූරුව තමසේ. අක්කා. හරනෝ. කරුණාකරලා නිස්සද්ද වෙන්න. එන එළියට. එන එළියට. එළියට එනවා. එළියට එනවා. එළියට එනවා පෙන්නන්න. හයි. හරි බොහොම ස්තුතියි නිස්සද්ද වෙන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ Seu meli vadina
රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අජිත් මන්නාපිරම මහතාගේ නම මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. එහි සභාපති නිමල් පුංචේවා මහතා ප්‍රකාශ කළේ අදාළ නම අද ගැසට් මගින් ප්‍රකාශයටපත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බවයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පවතින බව කතානායක මහින්දයාපා අභේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරඟවැදී අජිත් මාන්නප්පිරම් මහතාට පුරප්පාඩුව මන්ත්‍රී ධුරය ලබා දීමට තීරණය කළා. අජිත් මාන්නප්පිරම් මහතාගේ නම මේවන විට මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති අතර එය අද දින ගැසට් මගින් ප්‍රකාශයටපත් කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචේවා මහතා සඳහන් කළේ. මේ අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව කතානායක මහින්දයාපා අභේවර්ධන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවරගෙන ඇති බවයි. එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ අවසරය කලින් ලබා නොගෙන නොකඩවා මාස 3ක් පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී නොවනවා නම් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව එහි සඳහන්. ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයන්ට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්මන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනඟන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර වෛද්‍ය සංගමේ 43 වැනි වාර්ෂික අධ්‍යයන සැසිය අමතමින්. මහනුවර වෛද්‍ය සංගමේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.
महानूर वैद्य संगमे वार्षिक अध्ययन ससिवार हेटिन अवसान वीमट नियमित मेहदी नव सोयागेनिम सह विशेषज्ञ अध्यक्ष पिलिबंदव अध्ययन पुलुल विमर्शनेट लक्केनवा But Sri Lanka managed to perform creditably on this front. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ පරමාර්ථයක්. දීර්ඝකාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සැවීමට වෛද්‍යවරුන්ගේ සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකින්ගෙන් සමන්විතව පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවේදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු ඍජුවම අත්දැකීමට හැකි වුණා. සෞඛ්‍ය පද්ධතිය ජයගත යුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගන්නටත් පුළුවන් වුණා. එම අඩුපාඩු දිගටම පැවතීමට ඉඩ දුන්නොත් බරපතල අහිතකර ප්‍රතිපාක උද්ගත වෙන්න පුළුවන් බව මට පෙනී ගියා. ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වයේ ජය ගැනීමේ අවශ්‍යතාවය සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍ය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බවයි මෙහිදී මා අවධාරණය කරන්නේ. එවගේම සඳහන් කරන්න අවශ්‍යයි ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගන බව මා මෙහිදී සඳහන් කර සිටිනවා. මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්න කියලාත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. Sri Lankans of all backgrounds and in all parts of the country have access to healthcare at a decent stand. We will need new and innovative initiatives to ensure this in a short span of time. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මේකේ පුද්ගලින් අතර වයස අවුරුදු 38ක පුද්ගලෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලෙක්ද සිටින බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 591ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 221 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 31 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතින් 190 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 54ක්. යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 46ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 29ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 61 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 89535ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 93992ක් ලෙසයි. මේ අතර කපුගල සමනල විදුලි බලාගාරයේ සේවකයින් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව 9,24,758ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. එසේම චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සයිනෝෆාම් COVID මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින්ට එන්නත් කිරීම පසුගියදා ආරම්භ වුණා. ඒ අනුව එන්නත් කර ඇති සමස්ත සයිනෝෆාම් එන්නත් සංඛ්‍යාව 2469ක්. ඉන්දියාවේ ගත වූ පැය 24 දී කොවිඩ් ආසාදිතින් 126315 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය කොවිඩ් වෛරසය ආරම්භයේ සිට ඉන්දියාවෙන් පැය 24ක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ. එසේම එය පසුගිය මාස දෙක තුල 13 ගුණයක වැඩිවීමක් බවද ඉන්දිය වාර්තා පෙන්වා දෙනවා. වයස අවුරුදු 30ට අඩු පුද්ගලින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබා දිය යුතු බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ වයස අවුරුදු 19ත් 30ත් අතර කාණ්ඩයේ පසුවන්නන් සඳහා මෙම විකල්පය ආදේශක ලිය යුතු බවයි. මේ වන විට බ්‍රිතාන්‍ය මිලියන 20කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති අතර ඔවුන් අතුරින් පුද්ගලින් 79 දෙනෙකුට ලේ කැටි කිසීම සම්බන්ධයෙන් රෝගාබාධ මතු වුණා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම තත්ත්වය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ඍජුවම බලපා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති නමුත් මේ සඳහා එන්නත පසුබිම් විය හැකි බවට වන සාධක තහවුරු වෙමින් පවතින බවයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මූලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලින් දෙදෙනෙක් ට්‍රස්ට් ක්‍රියා විමර්ශන කොට්ටාෂේ විසින් අතරංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ඔළුවිල් ප්‍රදේශයේදී ඊයේ අතරංගුවට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අතරංගුවට සැකකරුවන් 30 හැවිරිදි සහ 39 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් 2018 වසරේ දෙසැම්බර් මාසයේදී එම පන්ති ඔළුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති අතර එම පන්තිවලට සහභාගී වූ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබා දුන් බවටද හෙළිවිය ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධානවලට සමාජිකින් බඳවා ගැනීමට විවිධ දේශන එම රටවලදී පැවැත්වෙනවා. එම දේශන අඩංගු කරුණු මෙම දේශනවලදී සිසුන් වෙත ලබා දී ඇති බවටයි වාර්තා වෙන්නේ. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම පන්ති ඔළුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම මෙම පන්ති ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සහභාගී වූ සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබා දුන් බවටද වාර්තා වෙනවා. එම අභ්‍යාසවලට අකමැති වූ සිසුන්ට ශාරීරික වශයෙන් පහර දීම් සිදු කර ඇති බවටද වාර්තා වෙනවා. එසේ පහර දීම් සිදු කර ලද සිසුන් පිරිසක්ද ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ විසින් සොයාගෙන තිබෙනවා. මෙම අතඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනා මේ වන විට කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ වෙත රැගෙන වී තිබෙනවා. ඔවුන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ තදවා තබා ගැනීමේ නියෝගයක් මත තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මුග්ධ ඝාතකයා වන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත මෙම පන්ති මොවුන් විසින් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. කළුතර නගර මැදේ පිහිටා ඇති අධිකරණ සංකීර්ණය වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පළ කරමින් කළුතර නගරයේ සුරකීමේ සංවිධානය නියෝජනය කරන මහා සංඝරත්නය අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කර සිටියා. දැනට කළුතර නගරයේ පිහිටලා තිබෙන අධිකරණ සංකීර්ණය මෙතෙක් කල් ඒ කටයුතු කරන්නට ශක්තිමත් ගොඩනගපු සංකීර්ණයක්. ඒ වගේම කළුතර පුරවරය සහ රජයේ අනිකුත් සේරම ආයතන සමීපයේ පිහිටලා තිබෙන නිසා මහජනතාවට සියලු ආයතන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා තමන්ගේ පහසුකම් සලසා ගන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාව, ව්‍යාපාරික ජනතාව බොහෝ දෙනෙක් පෝෂණය වෙන්නේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්නේ අධිකරණ සංකීර්ණයේ ස්ථානයේ පවතින නිසා. එනිසා අපි ඉල්ලා සිටින්නේ ඊන ස්ථානයේ අධිකරණ සංකීර්ණය පවත්වාගෙන යන්න කියන එක. විශේෂයෙන් මේ අධිකරණ සංකීර්ණය වෙට්ටුමකට ගෙන යාම සඳහා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා යම් ක්‍රියාමාර්ග ඉදිරි ඉන්න බව පේනවා. එනිසා අපි කියන්නේ අධිකරණ ඇමතිතුමාට කළුතර උපදින්න පුළුවන්, වෙට්ටුමකට උපදින්න පුළුවන්. හැබැයි අධිකරණය එතුමාගේ ගේස්සරට ගෙනන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි කළුතර නගරය වෙනත් තැනකට ගෙන යාමට අපි විරුද්ධයි. එනිසා අධිකරණ සංකීර්ණය ඉවත් කිරීම යනු කළුතර නගරය වෙනත් ස්ථානයකට ගෙන යාමක්. කළුතර අධිකරණ සංකීර්ණයේ වර්තමානයේ පවත්වාගෙන යන භූමි භාගය තුල එම ගොඩනැගිලි සංවර්ධනයේ ඒ ස්ථානයේදීම පවත්වාගෙන යයි මේ හැකියාව තිබියදී වෙට්ටුමකඩ ප්‍රදේශයේ අක්කර දෙකක කුඩා භූමියක් තුල රතගාලක් නැ නීතිඥ මහතුරුන්ට කාර්යාල පහසුකම් නැතුව තට්ටු නමයකින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකරලා මේ ගොඩනැගිලි අරන් යන්නේ කාගේ උමනාවටද? දැන් ක්‍රීඩාපුවත් කිහිපයක් කෙටියෙ. විස්ස ජාත්‍යන්තර පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩකින් දස දෙනා අතරට ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග ඇතුළත් වී තිබෙනවා. පිළිවෙලින් ඔවුන් දවවන ස්ථානයේ සහ දහවන ස්ථානයේ පසුවනවා. ICC විස්ස පන්දුයවන්නන් අතර පෙරමුණගෙන සිටින්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රාස් ශම්සි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය මැයි මස 4 වනදා පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු රොයල් චැලෙන්ජ් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහු රොයල් චැලෙන්ජ් බැංගලෝර් කණ්ඩායම සමග පසුගිය 3 වනදා එක් වී තිබුණා. එහිදී ලබාගත් PCR වාර්තාවට අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී තිබූ අතර නමුත් කණ්ඩායම රැඳී සිටින හෝටලයේදී සිදු කළ දෙවන PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙක් බවට තහවුරු වුණා. ඒ අනුව 2021 IPL තරගාවලියට එක්වීමට නියමිත දේවදත් පදික්කල් අක්ෂ පටේල් සහ නිතිෂ් රාණායන ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිතින් ලෙස මෙවන් විට හඳුනාගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.